රංගවන්ත්‍රතුමාට පොඩි පිළිකර දීගෙන පටගන්න ෑ එතුමා කියපු එක ජනාධිපතිතුමාට මේ වෙලාවේ එක්තර මායමතිතුමායි අපි දරන මතය එක අපි කියන්නේ මේ එතුමාට මේ මොන අබියෝග මැද්දවනත් මේක ගෙනල්ලා මේ රටට පෙන්න්න තිබ කවුද ද්‍රෝීන් කියලා නමුත්තු එතුමාගේ අවසාන දව දිනකෙදිත් මංකතා කරාම එතුමාකිවේ මංවෙනුවෙන් මැරෙන්න්න වුනත් මේ අනිත් පාර්ශව හිටිය. ඒේකහින්ද මට ඉතාමත්ම සාධාරණ විදියට මේක බලන්න ඕනි කියලා. ඉ තුමා ඒ මානවහිතවාදී ගුණාංගයන් එක්ක මේ තීරණය ගන්න ඇති. මොකෝ මේ ඔක්කොම අවස්සානයේදී මාධ්‍යයද සියල්ල මැතිවරණයක් වෙනුවින් පෙනී සිටිය. මැතිවරණයක් ඕනේ මේ ස්ථාවර ආ්ඩුවක් කියලා. ඉතින් දැන් ඊළඟ සන්ධස්ථානයේදී සෙපතැම්බර් පලවෙනි දට අපිට බලාගන්න පුළුවන් ස්ථාවරආණඩුවත් තුළින් මොකෝ ධනවවෙරි සංශෝධනය එක සංශෝධනයක් තියනවා වැඩම ස. ගන්න කන්ඩායමත් දෙවනියට වැඩි මාසනගන්න කණ්ඩායමත් එකට එක්කව වෙලලා ජාතික රජයක් බිහි කරනවා කියලා. එතකොට අනිවාරයෙන්ම එදාට තුනෙම් දෙකේ බෞතරයක් තුළින් සියලු අදහස් එක ටක්කවවෙලා රන ලති නමිකකාන් විප්ලව නායක ෝෂය මාටිකව වගේ අ ද සදහස ගැටුනාවේ නිවැරදි අදා සිදිරියයට යාවේ කියලා. ඒ වගේ ඒ සියලු අදස් අ්‍ය ජාතිකයන්ගේ සියලු අදසකටක්කව කරලා සියලු සුළු පක්ෂවලට සසාධාරනයක් වෙන විදිට. තිය මන්්‍ර ර පිබඳ ප්‍රශ්නයන් ්‍ර ද පිබ ප්‍ර් දි රග ක යුතු කරයි කිය ප රත් න න හ රටේ ක්‍රම ක ප්‍රශ්නය में මේ රජය අපි මේ ජයයක් ග්‍රහණය ගන්න කො ියන හතලි සතරදා ගෙවන්න තිබ්බා මේරටේ කොන්තරත්කරුවන්ට. ඒ ඒ ඒ හිංග මුදල්ලෙක්ක තමයි මේ රටේ ආර්ථිකය මතන්ට ආවේ එතකොට මේ රටේ ආර්ථකය දවන්ට आයෝජන මේ ස්थාपත්ය වෙ मेරට රැ ක්ති අ. න්න මේරට ආර්ථකය ගොඩනගන්න දැවන්ත කාරභාරයක් කීලඟ එන රජේයට තියනවා. ඒ වෙනුවෙන් මේ රටේ ජනමනස සකසන්න සිවිල් ්‍යාර හැට අපිට තියෙනවා. අපේ තියන ගනු දෙෙනෝ තියෙන්නේ පක්ෂේක්කවත් නායක්‍ය ඔයික්වත් නෙමෙයි මේ ලෝකේ සිවිල් ව්‍යාපාර ජර්මණිය ග්‍රීන් ූමන්් එක බ්‍රරිතාන්නේ බලේබ පක්ෂය තුළ තියන ප්‍රශය ගෘප් එකක මේ සසිියල්ල කරන්නේ රජය බීකරාට පස්සේ රජයෙන් අනි කණ්ඩායම් ගිලියේලා යනකොට ජනතාව විස්ථාපනය වෙනකොට ජර ජනතාවයි රජයි අතර අතර් සබදධය ගොට. ල ඒ රජේ හරිම ගැරන්න්න ජනතාවගෙල්ලි මිටුකර දෙන්න තමයි. අපේ මූි කාරයබාරය. එතකොට මේ කාරබාරි ඉදිරියට ඇරගෙන යන්න නජපතිතුමා වෙනුවෙන් දැවන්ත සිවිල් සංවිධාන ගන ක එකෙතුමාගේ අපේ කාර්යාලයේ එතුමා ඇතිවරණ මෙ හෙව්වා. නමුත් අපි අදටත් මේ රටේ ජනතාවට වග කියන විදිහයට ඒකේ ජනාජිපතිතුමාගේ ද සියල්ල ඒ තමතමන්ගේ කාර්යාලවලට යනකොට. අපි අදටත් දින පතාරෑ දෙක තුන වෙනකං ඒ සියලු ව්‍යාර ජනතාව සමගේ එකට එක්ව වෙලා මේ රටේ සිවිල් ්‍යා යට ශක්ති කියල බලදන. අපිේඒ කාරයාල අදත් අතයරල දාලා කියන. කාර යාල තිස්ස තත් තිබ්බ පක්ෂ සංවිධාන ආගික පාරතු සියල් නමු තිස්සත ැතිව වනකට අදත් ප න්නවා. ඒඉන්න රටේ ජනතාවට ව කිය ද. පි තිබ න තැමති පුොත්තු ජනාතිිපතිලගේ පුත්තු වගේ රටේ තාත්ක් ගහල්ලා ලොක තනතුරු ඇරගෙන පවනම් පලාසබට පාල්ලිමන් ට. අපේ ඒ නෝජිත බර ප්‍රසා රු පල තිේ ප්‍රතික්ෂ කර මිනිස්ස. ජනාදි පතිතු ත් මට තා ත් නතුර න්න ම කිව. ජනාගදොත්තුමට මේ ක්‍රමය වෙනස් කරලා මේ රටේ දැවන්ත විප්ලවයක් කරලා මේ අව අවසාන කරකොට ඒ ක්ම තමුන්න්නාන්ේගේ ඕනම වගකීම මං ගන්න යට වැඩිය ජාතිත වව කියන්නමට තියෙන කියලා ඒක හින්ද මේ රටේ අනාගතේ තීරනාාත්මක සධදිස්ථානයකට අපි ඇවිල්ල තියෙනවා මේක කෝමද මේ කඩයිම එදා පාක් ජුන් දකුණු අප්‍රිකාවේ සන්නාම බ්‍රලා නිෂ්පාදන පහකින් රට ගොඩනැගුව වගේ මේ රට කෝමදු උත්නාව උත්පාධන ආර්ථිකයක් කරා ගෙන අන්්න්න කියලා. ඒ තුළින් මේ රටේ කෝමද අව අවරප ගට අඩුම ගානය එක නව නිෂ්පාදනය මේ ලෝකේට ආර්ථිකය අත්වත් කර ගැනීම සේනය සැබෑ කරගන්න කියලා මේරටේ ශ්‍රමය සූරාකාල මෑන්් පවර් ක්‍රමණය අවසිරන්න කෝමති කියලා මේරටේ කාතතා ශ්‍රමිකයම් පිටරට ගේල්ල වහල් වෙළදාමි කරනයක අවසන් කරලා ඔුන්ට දක් විශ්‍රාම වැටුපක් සයිතුව මේ රටේ ජාතික ආර්ථිකය ගොඩන ගන්න දායකක්ත්වය ලාගන්න කෝමද කියන ඒ සැබෑ ක්‍රම වෙන සක්කු දෙසා අපි සතන් කරනවා ඒක අවසමන්ඉදිරියටට කිය. ඇත්තටම දැන් එකකරුණක් කියන්න ඕනේ මේ දහනවවෙනි ව්‍යස්ථා කෙටුම් පත. මේ කෙටුම්පත් කරලා තිබ්බ හින්දා මේ දිනසීය තුළට හිට වුණ. ඒකට සංශෝධනාවට ඒ සංශෝධන සුපරිින් උසාාවෙන් ඉවත දැම්ම ඒක හිදා කර දැත්තට විසිවෙනි ව්‍යස්ථා කෙටුම් පත් අප අපි අද දුක්ඛෙනෝඒ කෙටුම්පත් කරලා තිබ්බන අපිටඒ රාජපක්ෂරජීමමයටට කරගන්න බැරි වුණ අපි අපිට අපි ඒක උපයමාර්ගිකව ධනාවය රාමන්ද රාජ පක්ෂ ජනාධිපත්තුමාාව බිත්්‍යයට එත්තු කරන්න කරපු උපාය මාර්ගික සැලසුමක් හිද එක ටතුු කර තිබේ නමු. න දක් ල් ස වි ස් ස ද තු පතක් තිබ න්දුව කරන්න තිබ මොක ම ලාපපුරොත්තු ව න්න රට කිසිම දේශපලක් න මගේ බලතලලා ඉන්කරගන්නවා කියලලා ඒඇටට ජනාතිපතිවරයාට මංහිසන මාචාරනවා අපි අවුරදු හයක්කිව්ම එම අවුදු පහහි මන්ගේ සීමාව අවම කරගත්තා. අපි දෙවරක් කියලා කිව්වාම තුම එකවරක් කිවා කියලට ජාතිීදිරිය ප්‍රකාශකර. ඒකහින්ද තමන්ගේ බලය මේ සියවසේ මංදන්න ඉතිහාසය තුළ අවරුදු විසියකට ලෝකනායෙක් තමන්ගේ බලය අවම කරගත්ත මෙතුම. එතනින් ඉදන් මයි පිදිරියට යන්න ඕනේ මේ ලෝක ඉන්නවා ආචාරය රොබඩ්ඩි කප්ලාන් කියලා මොන්සුන් පොතේ රාජපක්ෂ රජීමය දැඩිලෙස විවේචනය කරපු ලෝක ආර්ථික විශේෂක්නය ඒ ඔහු පිළිගන්නවා මේ ලෝක ඉන්න සීෙන් එකක් බුද්ධිමතුන්ගෙන් එක්කෙනෙක් කියලා. ඔහු කියනවා මේ සියවසේදී මේ පස ලෝක සිතියියම වෙනස්වෙනවා ලෝක සියම ඇමෙරිකා ලක සිය ග කරල මරිකා ද ලක්ෂේ ගෙනල්ලලා. ක්සාගරෙ ඉදියන් සාගරයේද පැත්ට ඇරගෙන මේ සියවසේදිය කයින් වෙන. අපි අධර්ප ලෝක සිතයම තමයි මේ මේේ යතාර්තයයක් බවට පත්වෙන්නන්නේ ඒකැන පැසිික් සාගරයේ ඉදන් ඉන්දයා අනුසාගරයට දකුණු චීන මුූදවට මේ ලෝක ආර්ථිකය බල බල තුලනය වෙන. ඒ බල තුලනය වෙනකොට අපි දන්නවා මේ ස සිතතියම කාණිප පැත්තට හැරෙව්වාම. ඒ සිතියම තියෙන්නේ ලංකාවේ හිසින් එල්ල. ඒකන්න මේක ලෝක ලෝක ආර්ථික මොඩලය තුළ ඉතාමත් සධිස්ථානය සාදක බවට ලාංකා. පෙරලන එතකොට මේ නව උත්පාධන ආර්ථිකයක් තුළින් මේරටේ ඉදිරි ආර්ථික ප්‍රමය කෝම දිරිට රන්න්න කිය භියෝග තමයි රට අන්ඩුව තියන්නේ රර්ෂ සිල්ලමැතුම තාර්ික ශෂසන වන්ට තියෙන්නේ රට ඉදිරිට කෝදැරන්න ඒක අවශ්‍ය කරන දැවන්ත තරුණ පරපුර විඤ්ඥානවාදීන් ඒකට අවශ්‍ය කරන ප්‍රඥාවතය තමයි උගත් පරපුර පාර්ලිමේන්තුව පරෙන් ඕනි ඒක පිරිසිදු පාර්ලිමේන්තුවක් පවෙන්න ඕොනේ ඒක උගත් කියලා එතනවල් කාරයෙක් ැවිල්ල වැඩක්නෑ ඒක හින්ද ඒ ඉදිරියට එය. එකොට මේ අප අ අද ලෝකයේ ආර්ථිකය තුළ කියන්නේ චීනය බර්ටි කලි දියුණු වෙනවා ඉන්දියන් සාගරය හොසන්ටලි දියුණුව වෙනවා කියලා. ඒක හින්ද ඒ හොරිසන්ටලි දියුණු වෙන හින්දියම් සාගරය තුළ ලංකාව ආර්ථික මධ්‍යස්ථානයක් සධදිස්ථානයයක් බවට පත්වවෙන්නේ කෝමද කියනෙ එක මේ ඊඟ ඊළංග ප්‍රතිපත්්‍ය ප්‍රකාශණයක් වල දැවන්ත කාර්භාරයයක් හිටු කරනවා. එකට ඒ තුළින්ම ොස ොසූන් පොතලියපු කප්ලාන් ලියල තියෙනවා ඒශයාස් කල්ඩ රෝම් කියලා ඒකැනනි ආසිාවේ කල් දේරම කිය. ඒක කියලා තියෙන්නේ සෞ්චයින ස of් ස්ටේබල් පැසිෆික් කියලා කැන පැසිෆික් සාගරයේ ආර්ථික ස්ථායිතාවය චංචල වෙනවා. ඒ තුලින් දකුණු චෛනෙ මූදට ඒ ප්‍රගමණය වෙනවා කියලා. එතකොට මේ අපි ආර්ථිකය බට ඉරත් එක්ක නැගෙන රත් එක්ක එක එක්ව වෙලා මේරට ගොඩනගන්නන්නේ කෝමද රැකයා උත්පාධනය කරන්නේ කෝමද. ඒ තුළින් මේ රටේ සදාචාරය සභ්‍යත්තය ගොඩනගන්නේ කෝමද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසස් කරන තුළින් දැවන්ත ජනසම්මතවාදී දේශපා න ප්‍රවාහයක් ගොඩ ගන්නගන්න කෝමද කියන අ ියෝගය අපේ ජීවිත කාලය පුරාවට අපි අරගාපු අභියෝගේ අද පිගෙ තියන විජේ මාරතු ැතුමල් උතුරට ගේල්ල කිට්තුල මේ ර ලත් එෙක් මදක එක එක්ව කරල ඒ තිබ ප්‍රතිමාාව විතරයි අදත් තුරේ තියන්නේ මාත්මමා න්දිගේ ප්‍රතිමාව යරු ේරට නායකගේ ප්‍රතිමාවක්න ඒමන එදාත පස්සේ තුරයි දක්ුණ රයයාකර උතුරේ දක් නැග ට සන්දයරගෙන මේරටේ ජාලාදිප යවුණ එක නායක මත්‍රපල සිසේන මැතුම ඇතුමන්ත කියය මේේරට ේරටේ ජාත. ම සියල් එකට එක්කවු කරගෙන මේට විසිෙක්වනි සියවසේ. දැවන්ත ආර්ථික විප්ලවයක් තුළින්. අනාගටයේදී හොරුය දීල් කාරය නොමැති ආර්ථික මොඩලයක් ගොඩනකාගෙන මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සැබෑ අියෝගේ ඒක මයින් රාජක් මතිතුමාගේ බ්‍රයින්් අවශ්‍යව තුමගේ ්‍රේන්් නවතින ේරාමයේ නොමිේෂන් ගන්න කට්ියේ ඩාලි පාරණ සිරිකොතන එේවාම අත නති නවා. එතකො එ ම බ්‍ර න්් මොක්ද කිය ද ප න්න ළුවග.